සාධුසාධුසාදු නමස්කාරවේවා බුදුරුවනට සෙමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සමදා සදහම් සරනයම් නමස්කාරවවා සගරුවනට සමදාමහාසංග සරනයාමින් නමස්කාරවයා තුනරනට සැමදාතිසාරන සරණයන් සාධසා සාධමඋතුම් ශ්‍රී සද්ධර්මය අප කරහි මහත් අනුකම්පාාවන් අපගේ මාතරූ බොහොමියයට දායාද කළ දීප ප්‍රසාධක මහිඳදුම හරහතන් වහන්සේට අපගේ නමස්කාරය වවා සා සාසාමතුම් ශ්‍රී සද්ධර්මය අපට කියාදුන් ගුරුදයෝොත්තුම කල්ලයානමිත්‍ර පරම්පූජනය පින්නත් ලොකසාමන් වහන්සේට අපගේ නමස්කාරය වවා සාසාසා පින්නසාමන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්නත්න අපි අසිරිමත්්‍යය ඒ භාග්‍ය වතානෝ කියන ඒ භාග්‍යතුන් වහන්සේගේ මහාපුරිස ලක්ෂණ තිස් දෙක විස්තර වශයෙන් කතාබස් කරන මේ ධර්ම දේශනාමාලාවේ පලවෙනි දම් වැඩසටහනේදී අපි භාග්‍යතුන් වහන්සේ බෝෂතාානන් වහන්සේ නමක් හැටියට මීට විසිය සංකය කල්ප ලක්ෂේකට පිරාතුව මුලින් මේ තමන්ගේ මෞතුමිය කරීතියාගෙන සහිුර පිහිනාගොස් ඒ සම්බුද්ධත්වය පිණස මුලින්ම සිතය අධිස්ටානය ඇතිකරගත්තාකාරය කතා කළ. ඒවගේ පුරාණ දීපංකර කියන බුදුරජාණන් වහන්සේගේ සමයේ මීට සොලසා සංක කල්ප ලක්ෂය කර පිරාතුව බුදුරජාණන් වහන්සේ උදෙසා සිද්ධර්ථ කියන අऔෂදීය තෙල පූජා කරලා ඒ වචනයෙන් සම්බුද්ධත්ව ප්‍රාර්ථනා කළ අවස්ථාව ගැන ගෙන ගත්තා එදායි පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ තමයි අපගේ භාග්‍යතුන් වහන්සේ සබුද්ධත්තයට පත්වන ජීවිතය සිද්ධර්ථ කියන නම ලබනවා කියලා ප්‍රකාශ කළ ට පස්ස අපේ අපගේ බෝෂතාණන් වහන්සේ සුමේද තාපසව දීපංකර පාදමෝලේදී එ නියත විවරණ සිරි ලබපු ආකාරය කතාබස් කළ ඉගෙන ගත්තා ඒ වගේම තමයි ඒදීපංකර බුදුරජාණන් වහන්සේ අපගේ සුමේද තාපසයන් වහන්සේට නීතිවන ලබා දුන්නට පස්සේ තමන් වහන්සේ මේ බුද්ධකාරක ධර්මයන් විමසලා දසපාර්මිතාවන් අවබෝධ කරගෙන. ඒ පාරමිතාවන් පාරමි උපපාරමි පරමත්ත පාරමි වසයෙන් ඒ සමතිස් පெருම්දම් පරීමට අධිෂ්ටාන කළාකාරය කතාබස් කළ. එතැන් පටන් සාරා සංක කල්ප ලක්ෂයක් පුරාවට ඒ පාරමි ධර්මයන් එකන්න එක එකන්න එක ූරණය කරමින් පිම්බලෙන් වැඩිලා අවසාන විශ්සන්තරාත්ථභාවේ සත්තතාවක් මේ මහපොළොව කම්පාකරවමින් දන්දුන්නාකාරයි සිහිපත් කරගත් ඒ වගේ සන්තරාමභාාවීම් පස්සේ තුසිත දෙවලව සන්තුසිත කියන දිවරාජාව ඉපදිලා එමිනිස් සාවිසයෙන් අවුරදු පනසතර පනහත්කෝටයක් විින්දනය කරලා මිනිස්ලෝකට සම්බුද්ධත්වය පි පිළිසිඳගත්තා ආකාරය කතාබස් කළ සිහිපත් කරගත්තාතකට එදායි තුසිත දෙව්ලොවන් සිහියෙන් යුක්තව චුතවෙලා සිහිනුවනින් මවකුස පිළිසිඳගෙන දස මාසයක් කැවෑමින් ලුම්බිනි සාලවනු උද්‍යානයේදී මෙලොවට බිහි වෙද්දි ඒ සාරාසංගි කල්පලක්ෂයක් පුරාවට පිරු පාර්මි ධර්මයන්ගේ අනුහසින් ඒ මහාපිම් බලයෙන් බෝෂතාාණන් වහන්සේට මහාපුරෂ ලක්ෂණ තිස් දෙකක් ලැබුණ තිංඒ මහාපුරුෂ ලක්ෂණ තිස් දෙක වයිසෞුරුදු විසි නමේ වෙද්දී ඉතාම හොදින් ප්‍රකටෝ පෙවුණ ඒ වගේම භාග්‍යතුන් වහන්සේස්ී ශ්‍රම්බුද්ධත්වය ලැබේ වයිස අවරුදු තිස් පහේදී ඒ නිකෙලෙස් චිත්ත සන්තාානයක් දරාගෙන නිකෙලෙස් හද මඩලක් දරාගෙන භාග්‍යතුන් වහන්සේ ගතකළ පන්සාලිස් සසරක සම්බුද්ධ ජීවිතය තුළ ඒ මහාපුරස ලක්ෂන තාම මැනවින් ඉස්මතු වෙලා පෙනුණා ඒවගේ මේ මහාපුරුස ලක්ෂණයන් ගෙන් සම්බුද්ධත්තේ ලැබූ පසු ලැබෙන ආනිසංස භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධ ජීවිතය පුරාවට ලැබුව අදපි දෙවැනි වැඩසටහනේදී මුලින්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරෙහි සෝප් ඒ සෝභමාහන කළේ සම්බුදු සිරු සෝභමාන වන ඒ මහාපුරිස ලක්ෂණ තිස් දෙක එක එක කෙටියෙන් ගෙනගෙන පස්සේ අපේ මහාපුරිස ලක්ෂණ එකක් එකක් ගානය ලැබෙන්නට සසරේ රැස් කළ මහාපුර්ණ මහිමයත් ඒ මහාපුරස ලක්ෂණ හේතුවෙන් බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්තේ ලැබූ පසු ලැබුණානි සංසත් අද අපි කතාබස් කරමු අපි ගේ වැඩසටහනේ සිහිපත් කරගත්තා භාගිතුනාසි දීගලිකායි ලක්කන සූත්‍රීජ තමයි මේ මහාපුරුසලක්ෂණ ගැන ස්තරාත්මක වශයෙන් වදාලය භාගිතු වස දේශනා කළා දතිස්මාණි භික්කවේ මහාපුරිසස්ස මහාපුරිසලක්කනාන මහාපුරුසයකුට ශ්‍රේෂ්ඨ පුරුසයකුට මහාපුරුස ලක්ෂණ තිස් දෙකක් පිහිටනවා. ඒහි සමනාගිතස් මහාපුරිසස්ස දේවගතියෝ භවන්ති අනඥා ඒ මහාපුරිස ලක්ෂණ තිස්්දකින් යුක්තේ ශ්‍රේෂ්ට පුරුසයකුට ගති දෙකයි ආකාර දෙකයි තියන්නේ. ඒ තමයි ගිහිගෙදර වාසයකරොත් ධාර්මිකව රජකම් කරන මළු පෘත්තුවි තලේටම රජකම් කරන සක්කති රජකෙනෙක් බාට පත්වෙනවා. එවගේම සප්ත රථනයකින් සම්‍යිතව ආශ්චරය කරනු හතරකින් සම්‍යිතව ධාර්මිකවමුළු පොලෝ තලේටම ඒ සක්විති රජතුමා අනුසාසකත්වය, රජකම දරනෝ ඊට පස්ස භාගිතුන් වහසේ දේශනා කළා සචේකෝ පන අගහරස්මා අනගාරයම් පබ්බජති. ඒ මහාපුරුස ලක්ෂණ තිස් දෙහකින් යුක්ත බෝසතාණන් වහන්සේ නමක් ගිහිගේ නික්මිලා ශ්‍රමණයන් වහන්සේන ම අ්බාට පත්තුුනොත් පැවිද්ධ ලබාගත්තු අරහං හෝති සම්මා සම්බුද්ධ ලෝකේ විවත් අච්චද සියලු කෙලෙසුන් ප්‍රහානයට පත් කරලා සියලූම ධර්මතාවයන් අවබෝධ කරලා අවිද්‍යාව දුරු කරලා විද්‍යාවේ ප්‍රඥාලෝක උපදවාගත්ත නිකෙලෙස් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම අඔ්බාට පත් වෙනවා. එක යන තමන් වහන්සේගේම සිහෙන් තමන් වහන්සේගේ නුවනින් තමන් වහන්සේගේ වීරීෙන් ගුරූප දේශ රහිතව චතුරාර්ශ ධර්මය පරිපූර්ණ වසයෙන් අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්වෙනවා ඉතින්නේ එවැනි මහාපුරුසයක් සතුව ඒශරීරයේ පුරාවට විරාජමාන වෙන මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක් භාගිතුන් වහන්සේ දේශනාකට වදාලා පලවෙනි මහාපුරුස ලක්ෂණය තමයි ඉ බික්කවේ මහාපරිසෝ සුපත් සුපපත් ිට්ටිත පාදෝහෝති. ඒ තමයි භාගගිතුන් වහන්සේගේ එහමනැත්තන්ගේ මහාපුරුස ලක්ෂන තිස් පිහි මහාපුරුෂයාගේ පාදය සමව පොළවෙ පිහිටන ආකාරයට තියෙනවා. ඒක යන දැන් සාමාන්‍ය කෙනෙක්ගේ මේ යටටිපතුල ගත්තත් ඒ අටිපතුලේ මැදිං යම්කිසි හිස් භවක්තියන තුට පොළොවේ පාදේතියද්දී ඒ පාසලකුණේ පිහිටන්නේ කොටසයි මොකද පාදේ සමන පාදේ විසමයි නමුත් මහාපුරුස ලක්ෂණ තිස් දෙකේ පළවෙ නිම ලක්ෂණය තමයි සමලෙස පොළොවේ පිහිටන යටි පාතියනවා භාග්‍යිතුන් වහන්සේගේ ශ්‍රීපාදය පොළොවේ තැබු අට පස්සේ ඒ සම්පූර්ණ පාද සටහනම පොළොවෙ පිහිටන එක ඇ අර්සාමාන්‍ය කෙනෙක්ග වගේ අර පාදේ මේැ වලගෙහුණ ස්වභාවයක් නෑ භාගිතුන් වහන්සේගේ පාද පිරිපුන් පාදයක් ඒ පාදේ සලකුණ සම්පූර්ණයම පොළොවේ පිහිටනවා ඟට භාගිතු සි දේශනා කළා මහාපුරිසස්ස හෙට්ඨා පාදතලේසු චක්කානි ජාතනි හොන්ති සහස්සරානි සනේමිකානි සනාභිකානි සබ්භාකාර පරිපූරාණි ඒ භාගගිතුන් වහන්සේගේ යටි පතුළේ සියලු ආකාරයෙන් පිරිපුන් දහස්සක් නිම්මලලු ඇති සක්ලකුණු පිහිට ලතියවා එක යන්නේ අර දහසකින් සම්‍යිත නිම්මලලකින් සමන්නිත චක්‍ර ලක්ෂන සක් ලකුණු භාග්‍යතුන් වහන්සේගේ පාදී පිහිට ලතියනවා. එතුවට පාසලකුණ පොළොවේ පිහිටනකොට ඒ ඒ භාග්‍යතුන් වවහන්සේගේයටටිපතුල තියන දහසක් අර ඇති ඒ චක්‍ර ලක්ෂණයත් පොළොවේ දකින්නට ලැබෙන මජින් සමහර අවස්ථාවලද ඒ භාග්්‍යතුන් වහන්සේගේ පා සටහන දැකලා ඒ පා සටහනින් ලක්ෂණ ශාස්ත්‍රයේ දන්නාය කියනවා මේනං වීතරාගේ උතුමිගේ ලක්ෂණ මේනං කාමය කරෙහි නොබැදනෙන කෙනෙක්ගේ පාසටහනක් කියලා ක දෙැම් භාග්්‍යතුන් වහන්සගේ පාසටහන ඇවිදින හැමවාරයකම පොළොවෙ පිහිටන්නේ බුදුරජාණන් වහන්සේ අධිස්ටානකරොත් තමයි ඒ පාද සටහන තව කෙනෙකුට පේන විදිහට පොළවෙ පිහිටන්. එ අ මාගන්දයා කුමාරියගේ සිද්ධියදී ඒ මාගන්දී බ්‍රාක්්පනතුමත් ඒ බ්‍රාක්්පනතුමයත් භාග්‍යතුන් වහන්ේ ඉන්න තැන සොයාගනය ද්දී එකඇද බමුණ අදහස් කළ තමන්ගේ දියනියට බොහොම රූප සම්පත්තිය යුක්ත කෙනෙක් විවාහ කරලා දෙන්න ඕන කියලා මේ බුදු කෙනෙක් කියලා මාගන්දී බමුණ දන්නේන එයා තමන්ගේ බිරිඳයි දුවයි එක් කරගෙනාව මේ භාගිතුන් වහන්සිගාවට මේ මේ ශ්‍රමණයන් වහන්සේ තමයි අපේ දියනයට ගැලපෙන කෙන මේ පැවි්ජීවිතය අතහැල්ල අපේ මේ සම්පූර්ණ වස්තු සම්බාරයක් දියනයක් භාරගන්න මෙයා සුදුසුයි කියලා එක්කරගෙනාව ඒදී භාගිතුන් වහසේ තමන්ගේ පා සටහන පොළොවෙ පිහිටන විදිහට අධිෂ්ඨාන කරලා පිහිටව්වා. එතුට මාගන්දිය බැමිණිය හොඳ ලක්ෂණ ශාස්ත්‍රයේ හදාල ඒ ලක්‍ෂණ ශාස්ත්‍රයේ ගැන හොඳ දැනුමක් තියෙන බැමිනිිය. ඒ බ්‍රාක්්පණ තුමියේ පාද සටහන බල් ලකිව්වා මේ පා සටහන තියෙන කෙනා පැවිජ ජීවිතයක් ගත කරනවා නං සි සේත්ම කාමය ටෑලෙන කෙනෙක් නෙවේ ගහි ජීවිතය රැඳෙන කෙනෙක් නෙවේ කාන්තාවන් ඇසුරු කරන කෙනෙක් නෙවේ මේ විරාගී යුතුමෙක්ගේ ලක්ෂණය මේ නිකලේ සුතුමගේ ලක්ෂණය කියල ප්‍රකාශ කළලා.ොටඒ ප්‍රකාශය කරන්නේ අ සම්පූර්ණයම පොළවේ පිහිටිය සම ලෙස පිහිටිය ඒ දහසක් අර ඇති ක් චක්‍ර ලක්ෂණය සහිත පාසටහන්න දෙලා එක භාග්‍යිතුන් වහන්සේගේ සම්බුදු සිරුරෙහි තිබ දෙවනි මහාපුරුෂ ලක්ෂණය ඊළඟට භාගිතු සි දේශනා කරනවා මහාපරිසෝ ආයත පන්නේ හෝති ඒ මහාපුරුසයකොට පිහිටන තුන් එන පුරුෂ ලක්ෂණය තමයි කියනවා දික්කු විළු භක්තියනවා කැන සාමාන්‍ය කෙනෙකුට වඩා ඒ බුදුරජාණන් වහන්සේගේ විළුඹ දිගය දික්කු විනිුභක් තිබීම තමයි තුන්ගනි මහාපුරුෂ ලක්ෂණය. ඊට පස්සේ භාගිතුනාසි දේශනා කරනවා දීගංගුලී හෝති හතරවෙනි මහාපුරුස ලක්ෂණය තමයි අත්පාාවල ඇගිල්ලි සාමාන්‍ය මධ්‍යම පුරුසයකුට වඩා දිගිං යුක්තයිගන භාගිතුන් වහන්සේගේ අත්වල ඇගිලි ගත්තත් පාවල ඇගිලි ගත්තත් එඒව දිගු ඇගිලි ඒේ සසරේ පිරු පාරමි බලයෙන් පිම් බලයෙන් භාග්‍යතුන් වහන්සේට ලැබෙන මහාපුරුස ලක්ෂන වෛදරයේදී අපිට සඳහා සසරේ කළ පිනමකක්්ද කියලා ස්තර වසයෙන් කතා කරන්න අවස්ථාව ලැබෙනෝ. ඊළඟ පස්වනි මහාපුරුස ලක්ෂණය තමයි මුදු තලුන හත්තපාදෝහෝතය. භාග්‍යතුන් වහන්සේග මේ අත්පා මනුද්ද යොෝුන් ස්වභාවයෙන් යුක්තයි සියුමැලි අත්පා ඒ කියන්නේ සාමාන්‍ය කනගේ ඒ අත්ාසාමාන්‍යෙන් ජීවිතයේ මේ මැදිවයට යද්දී වයසට යද්දී. ඒ අත්පාවල ස්වභාවය වෙනස් වෙනවා හම රැලි වැටෙනවා ගොරෝස වෙනවා ඊට පස්සේ ඒ අත්පාවල නොඒ හරිදුම් කැක්කුම් මාදිය හටගන්නවා. නමුත් මහාපපුරුෂ ලක්ෂණයක් විදිර භාග්‍යතුන් වහන්සට ලැබිල තියන මේ අත්පාාවල ස්වභාවේ තමයි ඔහොම සියු මැලි සිනි දයි එක යන බද්‍ර යව්වනය ඉන්න කෙනුක්ගේ අත්පාවල යම් සවිමත් බවක් සියුම් භවක් තියෙනවාද ඒ ස්වභාවෙන් යුක්තයි. ඒක ඒ මුරුද්දු යොවුන් අත්පා ඇ බව සියවු මලි අත්පා ඇති බව පස්වෙනි මහා පුරුෂ ලක්ෂණය ඟට හහිවිනි මහාපුරරිස ලක්ෂණය භාගිතුන් නස දේශනා කරනවා ජාල හත්ත පාදෝහෝදී. බොහෝම නම්මසීලි ඕනෑ මාකාරේකට නවන්න හරවන්න පුළුවන් නම්්‍ය සීලී අත්පාතිය නවා. තැ භාගගිතුන් වහන්සේ බොහෝ වෙලාවට එකන්නේ සම්බුද්ධ ජීවිතයේ ගතකරද්දි ගහක්යට එහමනැත්තං ආරන්නේ බිම තමයි වැඩේ දැන්වය බුදු සිරුට බැබලන උතුම් ආසන කියන ඒ සූත්‍ර දේශනාව සඳහන් වන අංගුත්‍රණනිකායි තුන් වෙන නිපාතිතිින් සූත්‍ර දේශනාව වාාගිතුනාස මේ ගහක් ැටට වැඩම කරලා හෙමනැත්තන් කලේකට වැඩම කරලා ඒ ළඟපාත තියන මේ කොළරොඩු ආදී එකතු කරලා ඊටෝඩ භාග්‍යතුන් වහස්සේගේ මහා පාන්සකූලචීවරයේ සුගච්චීවරය දෙපට සිවර එලනවා කියනවා. එලලා ඒවුඩිම් පත්කඩේ එලලා පලගක් බැඳගෙන වාඩිුවේන මේමගේ බිම පැනවූ ආසනයක තමයි භාග්‍යතුනාසි බොහෝසයෙන් වැඩේ. එතකටේ පත්මාසනයෙන් පළග බැඳගන එවැනි ආසනයක සමහල්ලාට භාග්‍යතුන්ාසි දින හතක් එකදිගට වැඩේන්න නිරෝධ සමාපත්තිය. සමහර අවස්ථාවල දැ භාගිතුන් වහන්සගේ සම්බුද්ධ චරිතාප ධානී සඳහන් වෙන්නේ පාන්දරැන උදේ හතට තමයි භාගිතුනාස පිඩුසිංගා වඩින්. උද උදේ හතට පිඩුසිංගා වැදල නමයට තමයි දානි වලඳන්නේ සාමාන්‍යයෙන් අධාප භාවිතාය කරන වෙලාවෙන් හතට පිඩුසිංා වෙරලා නමයට දානි වලඳන. වලඳල ඊට පස්සේ භාගිතුන් වහන්සේ අර වගේ ආරන්නසි නාසනයකට එෙමනැත්තන් ගහක් මුලකට එහෙම නැත්තන් නිදහස් සුන්‍යා ගහරයකට වැඩම කරලා ඒ වෙලාවී ආසනය පනවාගෙන පත්මාසනයම් පළඟක් බැඳගෙන වාඩි වුනාට පස්සේ ඊට පස්ස නැකටෙන්නේ සායන්න සමයම් පතිසල්ලා නාවෘට්ටිත. ගොඩා කවස් වෙලා භික්‍ෂු භික්ෂණය උපාසක උපාසිකා කියෙන සිව්ුවනක් පිරිසට ධර්මේ දේශනා කිරීම් පිණිස ආරාමයට වැඩම කරන්න සමහර වෙලාවට ඒ ආසනය නැකටින්. එ එකකට පෑ ගණනාවක් භාගිතුන්වහන්සේ පළගක් බැඳගෙන ඒ බිම ආසනය වැඩන්නවා උන්හසට කිසි අපහසුවක් නෑ. එක පැත්තකින් නිකෙලෙස් අනි පැත්තිෙන් කායිකව කිසිම අපහසුවක් දැනෙන් නෑ මේ ජාල හත්ත පාදෝ නිසා එක බොහොම ඥම්මසීලි ඕනෑම ආකාරයකට ඒ පැවැත්විය හැකි මේ අපාතියනව භාග්‍යතුන් වහන්සේට ඊළග මහාපුරුෂ ලක්ෂණය දේශනා කරනවා උස්සංග පාදෝහෝත උස්සුගොප් පැටයක් සහිතව තමයි භාග්‍යතුන් වහන්සේගේ පාදය පිහිට ලතිෙන් ලට ඒනි ජංගෝහෝත භාග්‍යිතුන් වහන්සේග මේ කෙන්ඩා ඒනු මුුවකුගේ වගේ බොහෝම සියවුමැලි ස්වභාවී යුක්තයි නමවෙනි මහාපුරුස ලක්ෂණය දේශනා කරනවා ටිතකෝච අනෝන මන්තෝ උබෝහි පානිතලෙහි චන්නුකාණි පරිමසති පරිමජ්්‍යති. බුදුරජාණන් වහන් සිට පුලුවන්කම තියෙනවා නොනැමි එකන පාත්පෙන් නැතුව සිටගෙන ඉන්න ඇද්දම තමන්ගේ දනහිස් අතිම් පිරිමඳින්. එකන භාගිතුන්හන් ට බොහොම. දිගු අතක් සහ දිගු ඇගිලි පිහිටලා තියෙනවා. එනිසා හිටගෙන ඉන්න ඇැද්දිම පොඩ්ඩක්කත් පාත් නොවී නැමෙන් නැතුව ධන හිස අල්ලන්න පුළුවන් අත් දෙකේ ඒ භාගිතුඋන් වහන්සටේ සසරේ පුරපු පිම් බලයෙන් පාරමි බලයෙන් ලැබුණ මහාපුරුස ලක්ෂණය එනිසා භාග්‍යතුන් වහන්සේ මේ ඒරියව් පවත් අද්දිී ඇවිදිද්දි හරියට කියනා මේ හස්තිරාජයෙක් වගේ කියලා බොහොම නිකා ගාම්බීරයි තෙදවා. ඊළඟට දහවිනි මහාපුරුස ලක්ෂණය තමයි කෝසෝහිත වත්ත ගොහියෝහෝති උන්වහන්සේගේ පරිස නිමිත්ත මේ කෙමියක බාලු දෙයක් පරිද්දිෙන් සැඟ විලතියනවා. සුවන්නවන්නෝහෝති කංචන සතති භත්තචෝ උන්වහන්සේගේ සරීරයේ පැහැය රන්වන් පැහැ අර විනය පිටක රහතන් වහන්සේලා මේ රත්තරම් පැහය රත්තරං ගැන විස්තර කරද්දී විස්තර කරන්නේ සත්තුවන්නෝති වච්චති ශාස්ත්‍රෘන් වහන්සේගේ පැහැයට රත්තරංයයි කියනු ලැබේ එකන භාග්‍යතුන් වහන්සේගේ සිරර පැහැය රන්වන් පහටයි. එතකට ඒක දැන් යසෝදරා තෙරණිය නරසීහ ගාතා වලින් භාගිතුන් වහන්සේ ව හඳුරවා දිත්‍රරාහුල ශාමන් වහන්සේට ප්‍රකාශ කරවා රන්වන් පැහැයිෙන් සුදිලෙනවා කියලා භාගිතුන් වහසගේ ශරීරයේ සම්පූර්ණයම රන්වන් පැහැන් යුක්තයි ඊරඟිට භාග්‍යිතුන් වහස දේශනා කරනවා දොලොස්වෙනි මහාපරස ලක්ෂණය සුකුමත් චවී හෝති සුකුමත්තා චවයා රජෝජල්ලන් කායේන උපලිපති. භාගිතුන් වහන්සේගේ රන්වන් සම බොහෝම සිනිදයි. මොනතරන්ගේ සම සිනිදයිද කියන්නේ ඒ සමී දූවිනි රැදෙන්නේ. එක්්චරකටේ සම සිනිදයි. ඊළං මහාපුරිසලක්ෂණේ තමයි ඒකේක ලෝමෝ හෝති ඒ කානි ලෝමාන ලෝම කූපේසු ජාතානය. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ එක ලෝමකූපේක පිහිට ලතියෙන්නේ එක එක ලෝමේ බැගි සාමාන්‍යයක නැගි හෙමනෑ සාමාන්‍යකනෙක්ගේ එක රෝමකූපේක ලෝම කීපයේ බැගින් පිහිට ලතියෙනවා. නමුත් භාග්‍ය තුන්වහන්සේගේ එක ලෝමක ඒ රෝම කූපයක එක ලෝමයයි පිහිට ලතිය එක මහාපුරුස ලක්ෂණයක් මහා පර නි්බාන සූත්‍රය සඳහන්නේනවා භාග්්‍යිතුන් වහන්සේ පිරනුවන් පැවට පස්සේ ඒ චිත්තකය දවන්න කලින් භාග්‍යතුන් වහන්සේගේ ඒ ශරීරයේ මේ ලෝම නොඒෙක් සක්වල වලින් පැමිණි දෙවිවරු ඒ දිවව ඉර්දිියෙන් ඇරගෙන ගියා කියනවා පුද සත්කාරපාත් අන්නවන්ද නාමාන කරයි ඉරවසි භාග්‍යතුන් වහන්සේගේ ප්‍රධාන ධන්තධාතුන් වහන්සේලා මිනිස් ලෝකේයට ලැබෙද්දි එමනැත්තං ඒ ධන්තධාතුන් වහන්සේලා හතරහතර නම බෙදාහදා ගනිද්දි ඉතුරු ධන්තධාතුන් ඉතුරු මේ හතලිහක්කු දත්වලින් හතරක් ප්‍රධාන ධන්තධාතුන් වහන්සේලා ඉතුරු තිස්්හයක් වු ඒ ධාතුන් වහන්සේලාවත් ඒ සක්කලින් පැමිණි දෙව්වර විසින් රැගෙන ගියා ෙන වන්දනාමාන කරන්නටේ පාග්‍යතුන් වහසගේ රෝමකූපත් ඒ දිහට භාග්‍යතුන් වහන්සේ වන්දනාමාන කිරීම් පිණිස සක්වලවාසි දෙව්වර විසින් රැගෙන ගියා කියලා සඳහන් කරනු. ඊළඟ මහාපුරු සලක්ෂණය තමයි උද්දංග ලෝමෝ හෝති උද්දංගානිි ලෝමානි ජාතානි නීලානිී අංජනවන්නානේ කුණ්ඩලාවත්තාන පදක්කිනාවත්තක ජාතානය. ඒ භාග්‍යිතුන් වහන්සේගේ ලෝම දකුණු අත පැත්තට හැරිලයි ඇන දකුණට කැරකිලා. ඊට පස්සේ රව්මට තද නිල්පාටට පිහිටි ලතියෙනවා කියනවා. ඒ ඇන භාග්‍යිතුන් වහන්සේගේ හිසකෙ සහ ලෝම, සාමාන්‍ය කෙනෙක්්ග වගේ කළුපාටනය තද නිල්පාටයි අපිට සමහර අවස්ථාවදය භාග්‍යතුන් වහන්සේගේ කේෂධාතුන් වහන්සේලා දැකල වන්දනා කරන්න අවස්ථා සැලසිල තියෙනවා මංගිතැන්නේ ලංකාවෙත්ව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය භාග්‍යිතුන් වහන්සේගේ එහිස කස් කේෂධාතුන් වහන්සේලා දැකල වන්දනා කරන්න අවස්ථාව තියෙනවා ඒ භාග්‍යිතුන් වහන්සේගේ කේෂධාතුන් වහන්සේල තද නිල්පාටයි කලුපාට නෑඒ මහාපුරෂ ලක්ෂණය එතකොටඒ භාගිතුන් වහස ජීවමාන කාලේ ඒ සම්පූර්ණ නිල්පාටින් තමයි භාග්‍යිතුන් වහන්සේගේ කේෂධාතුන් වහන්සේ ලයි සිරස දිස්වනි ඊළඟට භාග්‍යිතුන් වහන්සේගේ ලෝම කළුපාටනෑ තද නිල්පාටයි එතකොට දකුණු පැත්තට මේ කැන් රව්මට දකුණු පැත්තට කැරකිලා තියෙනවා ඊළඟට පහළොස්වෙනි මහාපුරුස ලක්ෂණය දේශනා කරනවා බ්‍රක්්මක්ජු ගතෝ හෝති පාගිතුන් වහන්සගේ ශරීරය මේ බ්‍රක්්මි කා සමාන් විජු ශරීරය එතට රිජු බව මේ භාගිතුන් වහන්සේ ක්‍රම ක්‍රමින් වයසට අද්දිත් තආකාරයම්ම තිබිල තියෙනවා අවසාන කාලෙ තමයි අම්කිසි අර ඉසාරීරික වෙනස්සමුුණේ ආනන්ද ස්වාමිනාන්සසිකි නවා දැන්නම් භාගිතුන් වහන්සේගේ ශරීරය මේ ටිකක් රැලි වැටිලා ටිකක් බාගිතුන් වහස ඉදිරිියයට නැමිලා ගමන් කරන්නෙළ එෙම වුණේ වයිසවෞරුදු අසුවට ලංවෙලයි පිරුණුවන් පාන්න ආසන්නේ. නමුත් පොදුවී ගත්තහම. සම්බුද්ධ ජීවිතය පුරා භාග්‍යිතුන් වහන්සේ රිජු සරීගරයක් ඇතුව බොහොම නිරෝගීව කාලිගත කරලා තියෙනවා ඒ මහාපරස ලක්සණ නිසා ඊළඟ මහාපපුරස ලක්ෂණය තමයි සත්තු සදෝහෝති භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ සත් තැනක මාන්ස උත්සව පිහිටා තියෙනවා එකන පිරිපුන් මාන්ස තියෙනවා අදැම්මේ සාමාන්‍ය කෙනෙක්්ග මේ බෙල්ල දෙ පැත්තමේ බාහුවේ එ පිරිපුන් මාන්සනය උස්ස පිහිටලනෑ සාමාන්‍යගේ සාමාන්‍ය කනෙක්ගේ ඒ බෙල්ල දෙ පැත්තේ මස් අඩු එම් පිහිට ලති. නමුත් භාග්‍යතුන් වහන්සේග මේ බෙල්ල දෙ පැත්තේ දෙවර හොඳට මේ පිරිපුන් මාන්සකින් උස්සු මාන්සකින් යුක්තව තිබන කියන ඒ වගේ මේ අක්ලේ පිටි පත්ල පිටි පැත්තේ කියන පිටි අත්ල හොදදට මේ පිරිපුන් මාන්සයක කියන්නේ මස් පිරිලා හොඳට පිරිපුන්න තියෙනවා කියනවා. ඒවගේ සත් තැනක උස්සු මාන්ස පිහිටලා තියනවා ඊරග මහාපුරස ලක්ෂණය විස්තර කරනවා සීහ පුබ්බද්ධ කායෝ හෝතය භාගිතුන් වහන්සේගේ ශරීරය සිංහේක්්‍ය වගේ අභිමානවත් තේජාන්‍යත කයක් කියනවා එකන භාග්‍යතුන් වහන්සේගේ ශරීරය බොහෝම ශක්තිමත් බොහෝම මේ නිරෝගී ශරීරයක් භාගිතුන් වහසේට තිබිලතින එක බොම තේජාන්‍යතයි සිංහෙක්ගේ බඳුයි තින් භාගිතුන් වහන්සේගේ ශරීර ශක්තිය කන විස්තර කරද්ද ශසාමාන්‍යයෙන් විස්තර වෙන්නේ චද්ධන්ත හස්චිරාජයන් ලක්ෂේක්ගේ ශරීර සක්තිය භාග්‍යතුන හසිර තිබ්බ කියනවා එතොට ඒක තවදුරටත් තටුව විස්තර කරලා පෙන්නවා මේ සාමාන්‍ය පුරුෂයන් කෝටි දහයකගේ ශරීරශක්තිය භාග්‍යතුන් හසිරට තිබ්බ කියනවා ඒකයි දැම් මේ දුස්කර ක්‍රියා කරන කාලි මේ මේ මුන් ඇටයක් වලඳලා හාල් නැටයක් වලඳලා ීවිතය පාත්තන් උන්වහන්සට පුළුවන්කම තිබුණේඒ ශරීර ශක්තියාතින් ඉතාම ශක්තිමත් ශරීරයක් උන් වහන්සේට ති බල සාමාන්‍යකනෙක්ගේ දුස්කරක්තියා කරන කාලේ බෝසතාාණන් වහන්සේ මුහුණ දුන්න විදිහට ශරීරය මේ ඒ සාමාන්‍යකනෙක් පැත්තුවාන එ අර ජීවිතය පාත්වන්න බෑ අනිවාරය මරණයට පත්වෙනවා ඒ දුස්කරක්වියාවසේ බෝසතානන් වහන්සිට සියල්ල ඔරොත්තු දෙනවා ඒ සරීරේතියන ඒ ශක්ති මත්භාවේ නිසා. ඒවගේ මුන්වහන්සට තවති බරසක්ග සග්ගී කියල මහාපුරුස ලක්ෂණය ඒ වලඳන චූටි දේපවා ඕ ජස සරීරේ පුරාම ගමන් කරනවා ඇ ඒ ඔස්සි තමයි අර සරීරය ඔරොත්තු දුන්නේ ඒ ඒසා දුස්කරක් ක්‍රියා කරද්දි. ඊට පස්ස භාගිතුන් වහන්සේ දේශනා කරනත් දහටවෙනි මහාපුරස ලක්ෂණය තන්ත රංසෝහෝති භාගිතුන් වහන්සේගේ පිටෙත් පිරිපුන් මාංසකායක් තියෙනවා පිට මැද සාමාන්‍ය කෙනෙක්්ග වගේ වලගෙසුනු වභාවයක් නෑ හොඳට පිටේ මාන්ස පිරිල පිරිපුන්න තියනවා. ඊළඟ මහාපුරසලක්ෂණය විස්තර කරනවා නීග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති යාාවතක්වස්සකායෝ තාවතක්වස්ස බ්‍යාමෝ යාවතක්වස්ස භ්‍යයාමෝ තාවතක්වස්්‍ය කායෝ කියලා හරියට මේ හොඳට උස මහතට හැදිල තියන පිරිපුන් නුගරුකක් හා සමානව නීග්‍රහෝධ පරිමණ්ලෝ හෝති. සම වූ උස මහතින්යුක්තයි භාග්‍යතුන් වහන්සගේ ශරීරය. භාග්‍යතුන් වහන්සගේ ශරීරය හරියට උසට සරිලන මහතිින් යුක්තවෝ තිබන කියන භාගිතුන් වහන්සේ අඩිහයක් උසයි. ඒ අඩිහයක් බඹයක් කුස භාග්‍යතුන් වහන්සේගේ උසට සරිලන මහතකින් යුක්තයක නවා. එ මේ සාමාන්‍ය මිනිස්ස අතර අපිට දක්නතියෙන සමහරු බොහෝම උසට ඉන්නවා හැබැයි ශරීරයේ බොහොම කෙට්ටුයි. තව සමහරු බොහොම මිටි හැබැයි ශරීරය ස්තුූලයි මහතයි. තුට උත්සට සරිලන මහතක් නෑ. නමුත් භාග්‍යිතුන් වහන්සේගේ ශරීරයේ ඒ උසට සරිලන මහතිින් යුක්තයින්සා බොහොම පිය මනාප දකින කෙනෙක්ගේ සිත පහදින රූප සම්පර්තියක් භාග්‍යතුන් වහසට තිබිලා තියෙනවා. ඊළඟ මහාපුරිසලක්ෂණය තමයි සමවත්තක් හන්දෝහෝති මනාකොට රවම්මූ ගෙලක් තියෙනවා කියෙන කන භාග්‍යතුන් වහන්සේගේ මේ ගෙලවටේටත් හොඳට මාන්සන් පිරිපුන් මනාකොට රව්ම්ම පිහිට ලා තියෙනවා කියනවා මහාපුරිස ලක්ෂණය තමයි රසග්ග සග්ග හෝතයි වලදන්නාව ඕනෑම දෙයක් මැනවින් දිරවා යනාකාරේ රස නහර පිහිට ලතිී ර කියනවා ඒ භාග්‍යතුන් වහන්සේ වලදන පොඩි දේවුනක් හොඳ ශරීරයේ පුරාවට ඕෝජස පැතිරි ලගිහිල්ල ඒ ශරීර ශක්ති ලබා දෙන්න පුළුවන් ඒඒ රසග්ග සගගයකන මහාපොරිස ලක්ෂණය නිසා දෙැන් අපි දන්නවා භාගිතුන්හන්සේ වේරංජාවේදී මාස හතරක් පුරාවට වැලඳුවේ අස්වයන්ට ආහාර පිණිස තිබ්බ යාව එතකට ආනන්ද සාමීන් වහන්සේ එක කොටලා වතුරෙන් අනලා ඒකටමී පෙනනිස්වල් පැත් දල තමයි භාග්‍යතුන් වහන්සට පිළිගැන්න තුර මාස හතරක් පුරාවට භාග්‍යිතුන්හන්සේ වැළඳුවේ යවගොලි නමු රසක්්ග සංගී කියන මහාපුරස ලක්ෂණයේ නිසා භාග්‍යතුනාසේටයි ඕෝජස සරීදය පුරාවට පැතිරීලා සරීර ශක්තිය මනාකොට ආරක්ෂා වෙලා ති බනිරෝගකම ආරක්ෂා වෙලා තිබ්බ. ඊළං මහාපුරරිස ලක්ෂණේ භාගිතුනශ දේශනා කරනවා සීහ හනුහෝති. සිංහයයුග්ගේ බදු ශක්තිමත් හනු එකයන බොහෝම ශක්තිම හකු භාග්‍යතුන් වහන්සට පිහිට ලතියෙනවා එක දිගට මොන තරම් පිරිසක්කාවත් ඕනෑම වේලාවක් ධර්මය දේශනා කරන්න පුළුව සමහර දීගනිකාය සඳහන් සමහර සූත්‍ර දශ භාග්‍යතුන් වහන්සේ පෑ ගානක් දේශනා කර ලතිය නවා. එතු කිසිම මහන්සියක් නැතුව විහිසක් නැතුව පැන්වලඳීමක් නැතුව එක දිගට භාග්‍යතුන්හන්සේ පෑ ගණනාවක් ඒ දහස් සංකයාතු පිරිසකට ඇහෙන ධර්මය දේශනා කටනමී ශක්තිමත් හනු පිහිට ලතියර නිසා භාගිතුන්සට කිසි වෙහෙසක් නෑ අපහසුවක් නෑ. ඊළඟ මහාපුරරිස ලක්ෂණේ තමයි භාගිතුන් වහන්සේගේ චත්තා ලීස දන්තෝ හෝත භාගිතුන් වහන්සේට උඩුවන්ද දත් විස්්සයි අටඇන්ද වි්සයි දත් හතනහක් පිහිට ලතිබිල තියෙනවා. ඒ වගේම සමදන්තෝ හෝතයි. ද ද ධන්තදත් උන්වහන් සේලා හතර නමට අමතරව පිහිටි ඉතුරු දත් තිස්සය සමානදත්ඒ ඇද න අවිරල දන්ත ඒ දත් අතර කිසිම හිඩසක්නය නලදත් පිහිටලනෑ ද සාමාන්‍යෙන් සස්සරේ අපි භාවිතා කරපු වචනට වලට අනුරූපව තමයි මේ අපේ මුව පිහිට අන්නේ දත් පිහිටන් කර්මාණ රූපයි. එතුර සමහරුන්ගේ දත් අතර හිඩැස් විවරතියෙනවා නලදත් පිහිට ලතියෙනවා. දත්තුල නොේ මේ අපහසුතා රෝග හටගන්නවා සමහර්දේ වල තුට කර්මාණ රූපයි. භාග්‍යතුන්වහන්සේ සසර පුරාවටේ වචනයෙන් නැස්කරපු පිංවල මහිමේ වාග්‍යතුන් වහන්සේගේ දත් අතර විවරණෑ හිඩැස්න බොහොම සමදත් පිහිට ලාතියෙනවා ඒ වගේ සුසුක්ක ධාටෝහෝද භාග්‍යතුන්වහන්සේගේ දත් බොහෝම සුදෝ සුදු ආකාරයෙන් පිහිට ලතිනවා දැන් සවනක් බුද්ධරශ්ිමමාලා විහිදෙද්දී භාග්‍යතුන් වහන්සේගේ ඒ දත්වලින් විහිදෙනවා සුදෝ සුදු ආලෝකය ඒවගේ භාග්‍යතුන් වවහන්සේ සිනහ පහල කරද්දි ාගිතුන්හන්සේගේ දත්වලින් සුදු පැහැතියාලෝකයක් නිකුත් වෙලා සිරස වටේ තුන් අතාව පැදකුණු කරලා අතුරු දහංගෙනවා ොහොම සුදෝ සුදු දත් පිහිටලතිබිලා තියන පහුත ජියවහෝෝති දිග්ගු පලල් දිවක් භාග්‍යතුන් වහන්සට පිහිටල තිබ්බ කියනවා භාගිතුඋන් වහන්සේගේ දිව මේ පිහිටලති භාකාරයෙන් වන්ට පුලුවංකම තියෙනවා සම්පූර්ණමි නලල්තලේ දිවිං වසන් ඒ භාගිතුන් වහන්සේ යම්යම් අවස්ථාවලද මහාපුරිස ලක්ෂණ කරෙහි සැකයක් ඇතිවනායට භාග්‍යිතුන් වහන්සේ නලල්තලේ දිවන් වසල පෙන්න්න ල තියෙනවාට පලල්ලු දිගු දිවක් තියනවා ඒවගේ බ්‍රහ්මස්ස්වරහෝති කරවීක බානිි කොරුලු කෙවිල්ලකගේ හඬ පරයනමිහිරි නාදයක් භාග්‍යතුන් වහන්සට තියෙනවා එක අස්ටාංග සමන්්‍යිත බ්‍රහ්ම ගෝසයක් කියලා විස්තර වෙනවා අපි මේ මහාපුරුස ලක්ෂණ විස්තර වසය ඉගන ගනිද්දිී ඒ කරුණු කතා අබස් කරමු. ඒවගේම තමයි භාග්‍යතුන් වහන්සේගේ නෙත් දෙක අබිනීල නෙත්තෝ හෝති බොහෝම තද නිල් පැහැති නෙත් සංලක් භාග්‍යතුන් වහන්සට තියනවා තැගේ. සවනක් ගන බුද්ධරශ්ශි මාලා විහිදෙද්දී භාගගිතුන් වහන්සේගේඒ නේත්‍රා දෙකින් විහිදෙනවා කියනවා නිල් පැහැය ත භාගිතුන් වහන්සේක් දැන් සාමාන්‍යක නෙක්ගේ න ඇස් දෙකේ මැද කොටස කලුයි අපි කලු ඉංගි්‍රියාව කියලකින නමුත් භාගිතුන් වහන්සේගේ නත් නිල්පාටයි තද නිල් පාටිං යුක්තයි තට නිල් නිල් දෙනතින් තමයි නිල් පැහැති යාලෝකයේ විහි දෙන්නේ බුද්ධ රශ්ශි මාලාව විහිදුුවදදී. ඊට පස්සේ ඒවගේ භාග්‍යතුන්හස්සේගේ නෙද් දෙක ගෝපකුමෝහෝති ලදරු වසු පැටියෙක්ග ව බොහෝම සොඳුරු නැතතිවුගලක් භාග්‍යතුන් වහන්සට පිහිටල තිබ්බගේ නො කියන්නේ අලුත බිහිවන ලදරු වැසු පැටියෙක්ගේ ඇස් දෙක බොහෝම කාන්තිමත් හොම ලස්සනයි ප්‍රිය මනාපය ඒවගේ ඇස් දෙකක් භාග්්‍යිතුන් වහන්සේට පිහිටා තිබ්බගේ නවා භාග්්‍යතුන් වහන්සේගේ සාමාන්‍යයසින් එකැන මසසින් භාග්‍යතුන් වහන්සේට ගන අඳුරේ යොදුනක් දුර පේනවා කියනවා ඒවගේ භාග්‍යතුන් වහන්සේගේ මසැසින් මහා කරුණාවෙන් බලද්දි අපි දන්නවා අර සුභා තෙරණියගේ ඇස සුව පත් වනා ඊට පස්සේ සුපපාවාසාවගේ සරීර සුප්පිය උපාසිකාවගේ අ ශරීරයේ කපල තිබ්බ මාන්ස කොටසේ තුවාලේ සම්පූර්ණයම සුව පත් වනා ඒ භාංගිතුන් වහන්සේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ වගේ කෙනෙක් දිහා දෙනත්තුමු කරලා බලද්දී ඒ සුවපත් වෙන්න තරන්ගේ භාග්‍යතුන් වහන්සේගේ පුුණ්්‍යානුභාවී බුද්ධානු භාවය මේ ඒතරන් අසිරිමත් කියලා විස්තර වෙනවා. එරට තිස්සෙක්කන මහාපුරුස ලක්ෂණයේ තමයි උන්නා භහමුකන්තරයේ ජාතාහුවති ඕදාතා මුදු තුළසන්නි භා. ඇහි බැම දෙක මැද්දේ සුදු පොළුන් රොදක් වගේ දකුණට කැරකිලා සුදු පැහැගත්තු ණ මධාතු පිහිටලා දැමहा पुරිස ලක්ෂණ शाාස්त्र්‍රය බराක්්මන सක්විති රජතුමායි මහාබෝෂතාානන් වහන්සේ විංකර ගෙන හඳුනාගන්න මෙන්න මේ पරිස ලක්ෂණය මක සක්විති රක්තුමාගේ මේ ඇහි බැමधකාතර රන්වන් පැහැන්යුක්තවාමට කැරකවේගිය රෝමධාතුත් රෝමයක් තමයි पිහිටලාती है බෝසතරන් වහන්සේගේ දකුණට කැරකිච් සුදු පැහැති ඕන රෝමධාතුූ පිහිටලලා තියෙනකට කොන් අං්‍ය බ්‍රා්ණය ඒ පුරු සලක්ෂණය දැකලා තමයි ඒ කාන්තයම ස්තිරවසයම කිවවේ මේ උත්තමයන් වහන්සේ ඒ කාන්තයම ගිහිගේනක්මලා සම්බුද්ධත්වය ශක්ෂාත් කරනවා මේ ගති දෙකක් නෑක ගති අයි තියෙන්න්න කිව්වා. අනිත් අයිදිනාම කිවවේ ගදර හිටියෝත් සක්වි රජව වෙනවා පැදි වනු සම්බුද්ධත්වයට පත්වෙන කමුත් මේ දක්කුණට කැරකවන සුදුරු ර්ණ රෝමධාතුව දැකු කොන්නන් ජුමරාක්මෙන ස්තීර ලෙසමකි වන අනිවාරයම ගිහිගන්නෙක් වෙලා සම්බුද්ධත්වය සාක්ෂාත් කරනවා කියලා තකොට භාග්්‍යතුන් වහන්සේගේ උ ඌර්ණ රෝමධාතුන් වහන්සේ මිහින් තල සෑරජායන් වහන්සේගේ නිදන් කරලා තියනවා. ඒළඟට තිස් දෙවනි අවසාන මහාපුරිස ලක්ෂණය තමයි උන්හිෂ සීසෝ හෝතී පිරිපුන් නලල් තලයකින් යුක්ත හිසක් පිහිට ලතියන කැන භාග්‍යතුන් වහන්සේගේ මේ නලල් තලේ බොහෝම එක කියන්නේ පිරිපුන්නේ කියන්න බොහොම සාමාන්‍ය කෙනෙකුට වඩා පුළුල්ල පිහිටලා තියෙන එට තු ූර්ණ ඌර්ණ රෝම ධාතුව මිහින්තලි සෑරජායන් වහන්සගේ තැම්පත් කරලා තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේගේ නලල් තලය ස ලලාට ධාතුන් වහන්සේ සේරවිල මංගල රාජමහා විහාරි තැන්පත් කරලා තියෙන අදටත් අපිට ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරගන්න පින්නස් කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ පිරණුවන් පැවට පස්ස තුරූණ ඒධාතුන් වහන්සේ ලාතරින් විශාලම ධාතුන් වහන්සේ ප්‍රමාණින් වැඩිම ධාතුන් වහන්සේ තමයි ඒලලාට ධාතුන් වහන්සේ ති මෙන්න මේ මහාපුරරිස ලක්ෂණ තිස්තක යුක්ත යුක්තව බුදුරජාණන් වහන්සේ වැඩහිටේ සාරාසංක කල්පලක්ෂයක් පුරාවටර සසරේ රැස්කළ පාර්මී ධර්මියන්ගේ රැස්කර පුන්න බලයන්ගේ අනුහසින් තමයි මේ පහපුරස ලක්ෂණන තිස් දෙක ලැබු භාගිතුන් වහන්සේ මහාපුරුස ලක්ෂණ තිස්තිික ප්‍රකාශ කරලා අවසානයේදී දේශනා කළා පහපුරස ලක්ෂන තිස් දෙකනං පුරුසලක්ෂන දත් ලක්කන ශාස්ත්‍රයේ දත් අන්‍යාගමිකයන් පවා ප්‍රකාශ කරනවා තා බාහිර තාපසවර පවා ප්‍රකාශ කරනවා හැබැයි ඒ අයට මේ මහාපුරුස ලක්ෂන තිස් දෙක ලැබෙන් හේතුවන පින ගෝචරවෙන්නේ කියලා. එවගේ මේ මහාපුරුස ලක්ෂන තිස් දෙක හේතුවෙන් ලැබෙන ආනිසංස ප්‍රකාශ කරන්නේ අයට වැටහෙන්න්නෙත් නෑ කියලා ඊලාට මෙතන දම් භාග්‍යතුන් වහන්සමේ සූත්‍ර දේශනනා පුරාවට ඒ මහාපුරුස ලක්ෂන ලැබෙන්න සසරේ රැස් කළුතුම් පිනත් ඒ වගේ මේ මහාපුරුස ලක්ෂණ හේතුවෙන් ලැබෙන ආනි සංසත් එකනෙක විස්තර කරනවා තිය අපි ඊළඟ වැඩසටහනයේ දී ඒ බෝසත් අවදයේ අපගේ බුදුරජාණන් වහන්සේ මේ මහාපුරුස ලක්ෂණ තිස්තිික ලැබෙන්නේ ඒ සිද්ධ කරපු පින්වල ස්වභභාවයත්තඒ පාරමී ධර්මයනුත් ඒ වගේම සම්බුද්ධත්තිය ලැබූ පසුවයේ මහාපුරුස ලක්‍ෂණ හේතුවෙන් ලැබුණ ආනිසංසත් අපි ඊළංඟ වැඩසටහනයදී විස්තර වස්යෙන් ගෙනගම්මු මෙවන්නු මහාපපුරුස ලක්ෂණ තිස් දෙහකින් යුක්තව වැඩසිටි ගේ සාස්රන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදුසාසාතු පුුණ්්‍යානුමෝදනාව අද දවස්ගේ අශරිමත්ත භාග්්‍යතානු ධර්ම දේශනාව සඳහා විකාසනදායකත්වය දරන්නේ ඇමෙරිකාවේ නියවජේසි ප්‍රන්ත පදිංචි පින්නත් විජිත පලිහක්කාර මෑනියන් විසින් හිමනියන් බලාපොරෘත්තියනවා මේ උතුම් බදුසුන බහෝ දෙනාට හිතසුව පිණිස. බොහෝ කල් පවතීවා කියන පුතුම් බලාපොරොත්වෙන් තමයි අද මේ ධර්මදානමේ පින්කම සිද්ධ කරන්න. ටැස්කර සියලුම්පුණෙ ධර්මයන් සියල් පින්කමද දෙවරුන්ට අනමෝදන්න එත්තා පොළොවාසී දෙවියන්ගේ පටන් හගමිටම් බමලෝවාසී දෙවියන් දක්කා සියලු පින්කමද් දෙවියන් මේ පින් අනුමෝදන්න ධර්මිකාසිරවාද රැකවන්න සලසත්වා වමුන්ද චතුරාර්ෂත්්‍යය අවබෝධීන් සැනසමු දාකර ගනිත්තා සා ැස්කල සියලූම් පුුණණි ධර්මයන් ගුරුදේයෝත්ම කල්ල අනමිත්‍ර පරම්පූජනීය පින්නත් ලොකුසාමීන් වහන්සේට අනමෝ දන්න එඉත්තා හපාතර චිරාත් කාලයක් වැඩවාසී කරමින් ලෝක ශාසනික සේවාවන් සිද්ධ කරන්නට උතුම් චතුරර්සත් ධර්මය අවබෝධි කරගාන්නට ගුරුදයවෝත්තුම් පින්නත් ලොකුසාමීන් වහන්සේට මේ පුුණ්‍ය ධර්මයන් උපකාරක ධර්මයක්ම වීවා. දායකත්ය දරන පින්න තුන්නමින් මේ පරලවගිය දෙමාපියන්ටත්ඒවගේම ආදරණියය ස්වායම පුරුසියාටත් සොහයුරන් දෙදනා ඇතුළු පරග සියලූ මාතිීතුමිත්‍රරාදීන්ට පින් අන්නමෝදන් කරන්න බලාපෘතියවා ඒගේ දාය කත්ති දරූ පින්නතුන්නමින් නොක්කාකාරෙන් ගුදව උපකාර කළ සලු පින්නතුන්නමින් අනන්ත සසර පුරාවට මේ පරලොගේ සියලූ මාතීන්ට මේ පින් අනමෝදන් කරන්න බලා පොත්ේෙනවා ෙස් කළ සියලූ පුණ ධර්මයන් එම පරලෝගී දෙමවපියන් සහෝදර ඥාතිීතුමිත්‍රාදීන්න ඇතුළු හිවගේ මේ ස්වායිම් පුරසයා ඇතුළු පරලෝග සියලූ ඥාතීත මිතරාදීන් ට අනමෝ දන්නඉතා ඒයගේ සසර ජීවිත සුව පත් එත්තා ඉක්මන් ජීවිතයකදීම ධර්මාාව බෝධීෙන් සැනසින්නට වාසනාවු දාවේවාසා ඒවගේම සඳහන් කරලා තියෙනවා සුජීවත්ව සිටින රමරුපුරන්නැතුළු සීරු නෑහිත මිතුරන්ට නිදුක්තිරෝගී සූපත් භවේ පිණිසත් උතුම් චතුරාරිසත් ධර්මය අවබෝධය පිණිසත් මේ පින් හහිතුවේවා කියලා. ඒ ප්‍රධාන දායකත්වය දරන විජිතා පලිහක්කාර්මෑණ යන්න ඇතුළිඒ පවුලේ සෑම සිරුදනාටමත් උදවපකාර කළ සෑම සිල්දනාටමත් සහ සම්බන්ධ ව සෑම සිල්දනාටමත් මේ ධර්මදානමේ පින නිදුක්තිරෝගී සූපත් භාාවේ පිණිස, තුම් ධර්මාාවබෝධී පිණිස හිතුපකාර වේවාසා. රෙස්කරගන් නිඳන සියලු පුණ්‍ය ධර්මයන්. මහමි වුණා භාාවනාසපුවාස කල්ල්‍යයාන මිත්‍ර සියලු පින්නස්සාමන් වහන්සේලාටත් අනගාරිකාමෑනිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් එකලෙස අනුමෝදන්නනිතා. ලංකාවාසී ලෝකවාසී සිිල්ගුණ දම් දියුණු කරන සියලු ශ්‍රාවක සගරුවන්ටම පින් අනමෝදන්නෙක්තා. සුවසේ ගෞත බුද්ධ ශාසනය තුළ පිළිවෙත් පුරමින් ශාසනිික සේවාවන් පවත්තමින්. උතුම් ධර්මාාවබෝධයෙන් සැනසින්නට වාසනාව ධර්යවා. ස්කල සියලුම් පුුණෙ ධර්මයන් ශ්‍රද්ධා ධර්මදාන සාමාජික සාමාජිකාවන්ටත්. ගේම ශ්‍රද්ධා කාර් මන්ලේ සියලු පින්නතුන්ටත් හනමෝදන්නේතා ඒ සියුල් දෙනනාටමත් මිදුක් තිරෝගී සුව පත්භාවය පිණිස සියලු යහපත් ධාර්මි කටයු සාර්ථක ගැනින් පිණස තුම් ධර්මාව බෝධය පිණිස මේ පුර්ණි ධර්මයන් උපකාරක ධර්මයක්ම වේවාසා සියලු දෙනාටමතිර වන්සරනයි නමු බුද්ධායයා